තඩම්කොට ගත් සැකකරුවන් මේ මාසේ 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළතිනවා ගරු කඩුවෙල මහේත්‍රාත් අධිකරණය මගින්. යම්කිසි පුද්ගලයෙක් සතුව දෙමාපියන් හෝ වෙනත් කෙනෙක් සතුව යම්කිසි තොරතුරක් තියෙනවා නම් මේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ කියන ප්‍රශ්නවලට අමතරව වෙනත් ප්‍රශ්න පිටත් පිට වූ බවට සාක්ෂි සහිත ප්‍රමාණවත් සාක්ෂි සහිතව තිබෙනවා නම් ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා 7 වන දින හෝ ඊට පෙර මෙන්න මේ කොට්ටාෂ බාර නිලධාරියාගේ කාර්යාලයට ගිහිල්ලා පැමිණිලි කරන්න ඒ අදාළ සාක්ෂිත් එක්. යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් යම්කිසි දියකට ඒ කොට්ටාෂ බාර නිලධාරියාගේ කාර්යාලයට යන්න බැරි දුරබැහැර වගේ ප්‍රශ්න තියෙනවා නම් උන්ට පුළුවන් වහම ළඟම තියෙන පොලිස් ස්ථානයට ගිහිල්ලා පැමිණිලි කරන්න. මේ කඩිනම් විමර්ශන අවසන් කරන්න කියන කාරණය වැඩබලන පොලිස්පතිතුමා විසින් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. මොකද එයා මේ සියලු තොරතුරු මේ පැමිණිලි ලැබෙනවා අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවට යොමු කරනවා. ඒ මෙතෙක් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී අපිට මෙතෙක් තියෙන සාක්ෂි අනුව අනාවරණය වෙලා තියෙන්නේ මා කලින් සඳහන් කර ප්‍රශ්න 3 පමණයි මේ විභාගයට පෙර පිට වෙලා කියන කාරණය. නමුත් තවදුරටත් සොයා බැලීම් කරා ඊට අමතර ප්‍රශ්න අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබුණේ. ඒ නිසා තමයි මේ විවෘත දැනුම් දීම මහජනතාව වෙත ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි සිදු කරන්නේ. මේ අතර පිටකොටුව ප්‍රදේශයේ සිදුව ඇති මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිලි කළා. දැනට මේ පුද්ගලයා අපි මහියංගන ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක් බවට හඳුනාගෙන තියෙනවා. මුලින්ම වෙඩි තැබීමක් සිදුවලා කියන තොරතුරක් සමාජ මාධ්‍ය ජාලාවලත් පළ වුණා. නමුත් දැනට නිරීක්ෂණය වෙලා තියෙනවා මෙයා CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුවත් මේ වෙඩි තැබීමක් නෙවෙයි සිදුවලා තින්නේ තියුණු ආයුධයකින් සිදු කරන ලද පහර දීමක් නිසා තමයි මේ මනුෂ්‍ය ඝාතනය සිදු වෙලා තියෙන්නේ. මෙතෙක් අපි සැකකරු හඳුනාගෙන නැහැ. නමුත් අපි මේ වන විට හඳුනා ගැනීමට අවශ්‍ය කරන ඒ පොලිස් කණ්ඩායම් කීපයක් පිටකොටුව පොලිස් ස්ථානය මගින් යොදලා තියෙනවා.